අයිබෝවන් කාලීදු ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රතිමෙන් සිරස්තල දින 95කට පසු ගල්වැව සිරිදම්ම හිමිට ඇප චමින්දයි ලන්සයි ඇනගනි පාර්ලිමේන්තුවම ගාලගෝට්ටියක් චමින්ද පාර්ලිමේන්තුවෙන් එළියට ඔහුගේ අසුනේ නැගිට පහර දීමට ගියා අනිත් මන්ත්‍රීවරයා වෙත වහම මේ ප්‍රශ්නය යොමු කරන පාර්ලිමේන්තුවේ විනය කමිටුවට චමින්ද විජේසිංහගේ හැසිරෙන්න තුනසොට නෙමෙයි මේ සභාව තියෙන්නේ කරුණා කරලා සභාවෙන් එළියට යන්න සභාවෙන් එළියට යන්න P627 නෞකාව විජේබාහු නමින් අධිකාරියට පත් කිරීම ජනපති ප්‍රධානත්වයෙන් ඊතල වැටුණු වැවේ ඥානතිලක නාහිමිපාණන් වහන්සේ රුවන්වැලි සෛ චෛත්‍ය රාමාධිකාරී දුහුරේට මිරිසවැටියේ චෛත්‍ය රාමාධිකාරී දුහුරේ පූජ්‍ය වැලිහෙණේ සෝභිත හිමියන්ට ප්‍රමිතියක් නැති කෘමිනාශක වල්නාශක බෙදා හරින අලුවිසල් වටලන්න ඇමති අමරවීරගෙන් උපදේශ ලොකු දේවල් අපිට එපා බොන්න වතුර ටික දෙන්න සිංහරාජ දෙල්ගොඩ දරුවන් ඉල්ලයි රුසියාව සිය හමුදා බලය ශක්තිමත් කිරීමට සැලසුම් කරයි දෙවනවර හමුදා බල ගැන්වීම ලක්ෂ 7ක් දක්වා ඉහළට Monkey Fox, M Fox වේද දකුණු අප්‍රිකානු ජනපති සහ චාල්ස් අතර හමුවක් ලෝක කුසලාන තරඟාවලියේදී ආජන්ටිනාව පරාජයට පත් කළ සෞදිය අද සෞදිය පුරයි රටටම නිවාඩු ප්‍රතිමෙන් දේශීය පුවත් පළාත් සභා ඡන්දය කල් දැමීම පිළිබඳව අද පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා. පක්ෂ විපක්ෂ බැති ඇමතිවරුන් දැඩි වාග් ප්‍රහාර එල්ල කර ගන්නා ආයුරද මෙහිදී දක්නට ලැබුණා. නිමල් ලන්සා මන්ත්‍රීවරයා අදහස් පළ කිරීමේදී සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඊට දැඩි විරෝධය එල්ල කළා. චමින්ද මන්ත්‍රීවරයා එම අවස්ථාවේ නිමල් ලන්සාට පහර දුන් බවටයි සභා ගර්භයේ ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් චෝදනා කළේ. මෙම තත්ත්වයත් සමග චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත් කිරීමට පියවර ගැනුණා. නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා පළාත් පාලන ආයතනවල තරුණ නියෝජනත්වය 25% ප්‍රතිශතයක් සඳහා ගැනීම සඳහා පළාත් පාලන ඡන්ද විමසීම් ආඥා පනත සංශෝධනයට අනුමැතිය ලබා දුන්නයි කියලා කැබිනට් මණ්ඩලය. මැතිවරණයක් අතලඟ තියාගෙන ඇයි මේ වගේ තීන්දුවක් ගත්තේ කියන එක ලොකු ප්‍රහේලිකාවක්. අපි හිතනවා මේක මැතිවරණය කල් දමන්නට යොදාගත්ත උප්පරවැට්ටියක් හැටියට. ඇත්ත වශයෙන්ම මේ ආණ්ඩුවට සැබෑ ජන වර්මක් නැහැ. ජනතාවට අවස්ථාව ලබා දෙන්නට ඕන වර්මක් තිබෙනවද නැද්ද කියන කාරණාව පිළිබඳව දැනට තියෙන විකෘතිය ප්‍රකෘති කරන්නේ. කොහොමද වර්මක් නැති ආණ්ඩුවක් මැතිවරණ කල් දැමීම සඳහා කටයුතු කරන්න කියන එක මම බරපතල ප්‍රශ්නයක්. මම රජෙන් ඉල්ලීමක් කරනවා බය වෙන්න එපා, නිවට වෙන්න එපා. මැතිවරණේ තියන්නේ. කශේරුකාව කෙලින් තියාගෙන, කොන්ද කෙලින් තියාගෙන මැතිවරණේ තියන්නේ. ඊයේ දිනේ විරුද්ධ පක්ෂ බලාපොරොත්තු වුණු ආකාරයට නෙමෙයි ඔවුන්ට පිළිස් ප්‍රතිඵලයක් ආවේ. ජන වර්මක් නැහැ කියලා ප්‍රකාශ කරන්න නමුත් ජනවරම තිබෙන බව කතාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා මේ සභාවත් ඒ වගේම රට ජනවරම තුලින් තමයි මේ පාර්ලිමේන්තුව පත් වෙලා තියෙන්නේ ජනාධිපතිතුමා තේරීමේ ඡන්දයේදී කිසිවක ඡන්දේ පාවිච්චි කිරීමෙන් වැළකී හිටියේ නැහැ පරාජය තීරණ කරන්න පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඡන්දේ දුන්නා එහෙනම් ඒ වර්ජනය කරන්න තිබුණා I don't know මේක මේ උප්පරවැට්ටයක් වෙන්න පුළුවන් මේ ඡන්ද කල් දාන්න මොන උප්පරවැට්ටයක් වුණත් මේ මේ ක්‍රියාදාමය නිකන් නාස්තිකාර ක්‍රියාදාමයක් ඉතින් ඒක කරන්න ගිහිල්ලා තව පාරක් අපි අනා ගන්නවා දැනත් දැනට අනාගෙන ඉන්නේ ඒ කමිටිය පත් කළා තිබෙන්නේ පූර්ණ බලය ඇතුව මේ රටේ පළාත් සභා ඡන්දයට කරපු අපරාධය ඒ අපරාධය තමයි අද පළාත් සභා ඡන්දේ තියාගන්න බැරි වුනේ ඔබතුමා අත උස්සලා කොටින්න කොටකින්න ඔබතුමා මේ සභාවේ නගන්නේ ප්‍රචාරය සඳහා පමණයි මම කනගාටු වෙනවා මේ රට ඉස්සරහා එකක් අපි ඉස්සරහා සභාව එකක් අත්සන් කරන්න ගියම නිමල් සිපාලයතුම තමයි ඉන්න මමයි අපි කීප දෙනෙක් පමණයි අන්තිමට අත්සන් කරේ මේ ඔක්කොම යන්න ගියා අසං කරන්න බෑ කියලා ඡන්ද ක්‍රමය වෙනස් කරන නිසා ගමතුමා රබාව නොමග යවුවා එතුමා පුල පුලා කෑ ගහනවා පළාත් සභාව වරක්කු කරා එමයි කියලා හැබැයි දැන් ආයේ ඒකම නෙමෙයි කරන්න හදන්නේ දැන් ප්‍රාදේශ සභාව ටික කල් දාන්න යනවා කියන කාරණේ වෙනදි දෙකම එකයි හැබැයි අපි නෙමෙයි කරේ රනිල් වික්‍රමසිංහ මෙතුමාගේ ජනාධිපතිතුමා තමයි යහපාල ආණ්ඩුවේ දායක කරේ එතුමාට ඒ කියන්න තිබුණා 2018 මේ අලුත් ක්‍රමය හඳුන්ලා දෙන්නකොටම එවකට හිටපු සියලු අයම කිව්වා මේ ගාන වැඩි කියලා වර්තමාන අගමැතිතුමා තමයි මේ කමිටුවේ සභාපති වෙලා හිටියේ වර්තමාන ජනාධිපතිතුමා
පාර්ලිමේන්තුවේ කමිටුවේ හිටියා. අවුරුදු 4ක් ගිහිල්ලා තියෙනවා මේ 8000 4000 වෙනකන් හරි අඩු කරන්න කිසිම ආකාරයේ පියවරක් ගත්තේ නැහැ. ඒතකොට පළාත් පාලන ඡන්දේ දැන් පවත්වන්න කාලය ලඟ වෙනකොට කියනවා 8000 වැඩි දැන් මේක අඩු කරන්න ඕනේ කියලා. ඊළඟ පළාත් පාලන මැතිවරණයට ඔය කමිටුව හරහා දේවල් කරගන්න. නමුත් ඒක ඉස්සරහා දාලා ඡන්දකල් දාන්න එපා. ඊයේත් මගේ කතාවේදී මම පෑදිලිම කිව්වා ආණ්ඩුවක් ඉදිරියට කිසිම උත්සාහයක් නැහැ පළාත් පාලන ඡන්දකල් දාන්න. අපිට ඕනේ නියමිත දිනට තියන්න. රටේ මාජනතාව කියනවා මේ මන්ත්‍රීවරු වැඩි කියලා මේ කොට්ටාස වැඩි කියන එක. ඊළඟට මේ මන්ත්‍රීවරුන්ට වියදම් කරන එක වැඩි කියලා රටේ මාජනතාව කියන්නේ. ඒ නිසා රටේ මාජනතාවට අහුම්කම් දීලා තමයි කොට්ටාස අඩු කරන්න යන්නේ. ඉතින් කොට්ටාස අඩු කරන්න මේ සියලු පක්ෂ එකතු වෙලා එක මේසෙකට ඇවිල්ලා මේක ඉවර කරගත්තා නම් ඡන්දකල් යන්නේ නැහැ. අනිත් එක මම පෞද්ගලිකව ඉන්නේ කරු කතානායකතුමා මේ මැතිවරණ ක්‍රමය කියන්නේ විකෘතියක්. දැන් මීගමෝනේ හොඳම උදාහරණේ මීගම එක්සත් ජාතික පක්ෂය දිනනවා බලේ පිටවනවා මම. ඉතින් මේක විකෘතියක් නෙමෙයිද මේ විකෘතිය කරන්න කියලාද කියන්නේ දබුන්නාංශ. මේ කොට්ටාස අඩු කරන එක විතරක් නෙමෙයි මගේ මතේ නම් මේ විකෘති මැතිවරණ ක්‍රමයම වෙනස් කරන්න කියන එක. හරි. මේ පාර්ලිමේන්තුවේ වෙන්නලා තියෙන්නේ හරි හරි බොහොම ස්තුතියි මේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න නැතුව මේ කතා කරන්න එහෙනම් අපි මේ අයට ආරක්ෂාව දෙන්න ඕනේ වන්දි දෙන්න ඕනේ අයි බලා ගන්න ඕනේ කවුද එන්නේ කවුද එන්නේ නැත්තේ කියලා. ඒත් මෙහෙම බලවේග වලට යටත් වෙන්න එපා. ත්‍රස්තවාදී වැලැක්වීමේ පණති යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ගල්වැව සිරිදම්බ හිමියන් අපමත උදාහරණ ලෙස සිට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කර තිබෙනවා. ත්‍රස්තවාදී වැලැක්වීමේ පණති යටතේ උන්වහන්සේ දින 90ක් රඳවා තබාගෙන සිටි අතර ඉන්පසුව තවත් දින 5ක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටියා. ත්‍රස්තවාදී වැලැක්වීමේ පණත යටතේ අත්අඩංගුවටගෙන රඳවා තබා පසුව රක්ෂිත බන්ධනාගාර ගත කළ ගල්වැව සිරිදම්ම හිමියන් අපමත උදාහරණ ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සිරිදම්ම හිමියන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් TNL මහවත්ත මහත්මිය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා. එෙහිදී ත්‍රස්ත මර්ධන කොට්ටාශය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශවීන්ද්‍ර වික්‍රම සමග පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දැක්වූ ඔහු පැවසුවේ ත්‍රස්තවාදී වැලැක්වීමේ පනතේ 7-2 වගන්ති යටතේ අදාළ සැකකරු කොන්දේසි සහිත අපමත මුදා හැරීමට නීතිපතිවරයා එකඟතාව පළ කරන බවයි. ඒ අනුව සිරිදම්ම හිමියන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය සිරිදම්ම හිමිගේ විදේශ ගමන් තහනම් කිරීමටද නියෝග කළා. එමෙන්ම සෑම මාසකම අවසන් නිරුදින ත්‍රස්ත මර්ධන කාර්යාංශයට වාර්තා කළ යුතු බවටත් උන්වහන්සේට නියෝග කළා. මෙම නඩුව සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙසද සැකකරු
සිරිදම්ම හිමියන්ට ඇප කොන්දේසියක් පනවනු ලැබුවා. මෙම නඩු කටයුතු පැවැත්වෙන කාල සීමාව තුළ ප්‍රචණ්ඩ කටයුතුවල යෙදීමෙන් වැළකී යුතු බවත් එසේ කළ බවට පැමිණිලි ඉදිරිපත් වූ හොත් ඇප අවලංගු කරන බවත් නියෝග කළා. එකොත් මාර්තු මාස 31 වනදා සිට ජූලි මාස 13 වනදා දක්වා කාල සීමාව තුළ සිදු වූ සිද්ධීන් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන බවත් මේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණයට දැනුම් දුන්නා. මෙම සිද්ධියේ තවත් සැකකරුවෙකු ලෙස අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරු වසන්ත මුදලිගේද නම් කර සිටින අතර ඔහු මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මෙම පැමිණිල්ල ලබන 12 වනදා යලි කැඳවීමට නියමිතයි. अमेरिका एक्सत जनपद विरलारक्षक डिपार्टमेंटो विसिन श्रीलंकावट लबादोन पी हायसी विसी खत गेमुरु मुहुदु आवेक्षण नौकाव विजय बाहु नमीन अधिकारियट पत्कर तिबेनवा ए जनाधिपति रणिल विक्रम सिंह गे प्रधानत्वेन सागर कलापे पोदु समुद्री अभियोग जयगनीम उदेसा हौल्कारित्वे शक्तिमत् किरीमे सह वर्धने किरीमे अरमुनेन अमेरिका एक्सत् जनपद विरलारक्षक डिपार्टमेंटो विसिन श्रीलंकावट पसुगियदा पी हायसी विसी हत गेमुरु मुहुदु आवेक्षण नौकाव लबा दुन्ना එම නෞකාව නාවික නෞකා විජේබාහු නමින් අධිකාරියට පත්කිරීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊය පස්වරුවේ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේදී සිදුව තිබෙනවා. මෙහිදී විශේෂ නාවික හමුදා උත්තමාචාර්ය ජනාධිපතිවරයාට පිළිගන්වනු ලැබුවා. අභිනව නෞකාවේ අනදර නිලධාරී කපිතාන් ලංකාදිසා නායක වෙත නෞකාව අධිකාරියට පත් කිරීමේ සන්නස්පත්‍රය ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා අතින් සිදුව තිබෙනවා. ශ්‍රී බුද්ධ වර්ෂ 2566 වූ මිල් මාස 22 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති වූද ත්‍රිවිධ හමුදා සේනාධිනායක වූද ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් අධිකාරියට පත් කිරීමට ප්‍රසාදය පළ කරනු ලැබ ඇති හේයින්ද ඉතා ගෞරව බහුමානයෙන් යුක්තව අධිකාරිලත් නෞකාවේ අනසක බාර ගතිමි. එනතුරු විජේබාහු නමින් අධිකාරියට පත් කරන ලද නෞකාවේ නාමපුවරුව සහ නිල ලාංඡනය නිරාවරණය කිරීමයි ජනාධිපතිවරයා අතින් සිදු වුණේ. Hamilton classes high endurance කට යන නෞකා පන්තියට මෙම නෞකාව අයත් වනවා. එය දිගින් මීටර 115ක්. උපරිම වේගය පැයට නාවික සතපුම් 29ක්. නාවික තාක්ෂණ උපාංග හා පහසුකම් රැසකින් මෙම නෞකාව සමන්විත වීම විශේෂත්වයක්. අමරිකා එක්සත් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ මෙම නෞකාව පැවති සමයේදී මුහුදු කලාපයේ සිදු නීති විරෝධී මත්ස්‍ය කර්මාන්තයේ නීති විරෝධී සංක්‍රමණ කටයුතු මෙන්ම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමේ සාර්ථක මෙහෙයුම් රැසක් සඳහාද නෞකාව සුවිශේෂී දායකත්වයක් ලබා දී තිබෙනවා. ऐतिहासिक रुवनवेली सै चैत्यारामाधिकारी दुरेट मिरिसवेटिय रजमा विहाराधिकारी पूज्य ईतले वेटन वेवे ज्ञान तिलक नाहिमियन पत्कर तिबेनवा अनुराधपुर रुवनवेलिसे चैत्यारामाधिकारी दुरेट मिरिसवेटिय रजमा विहाराधिकारी व्रजरट विश्वविद्यालय कुलपति शास्त्रपति पंडित ईतले वेटन वेवे ज्ञान तिलक नाहिमियन पत्कर तिबेनवा उन्वहांसे अभिनव पदवियट पत्करनु लबुवे अटम स्थानाधिपति अतिपूज्य पल्लेगम हेमरत्न नाहिमियन गे प्रधानत्वेन पेवती अटम स्थान कारक सभावेदी गत तीरणेकट अनुवाय अभिनव अटम स्थानाधिपति पल्लेगम हेमरत्न नाहिमियन मीट पेर रुवनवेलिसे चैत्यारामाधिकारी पदविय होबवनु लबुवा මෙතර මිරිසවැටිය චෛත්‍යාරාමාධිකාරී දුරය සඳහා මහා විහාර මහා පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති පූජ්‍ය වැලිහේනේ සෝපිත හිමියන් පත් කර තිබෙනවා. මෙම පත් කිරීම සම්බන්ධයෙන් අටම ස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් දැක්වුවා. මම මේ තනතුරට පත් වෙච්ච දවසේ ඉඳලා අපේ හිතවත් මාධ්‍යයට තිබුණු එකම ප්‍රශ්නේ තමයි රුවන්වැලි සෑයට කවුද? රුවන්වැලි සෑයට කවුද? අපි ඒ තීන්දුව ගත්තා. අරමස්ථාන කාර්ක ස්වභාව එකස් වෙලා තනතුරට සුදුසුකම් තියෙන තුන් දෙනෙක් හිටියා. ඒ තුන් දෙනාගෙන් මිල්ලුම් පත්‍රය අරගෙන වඩාම සුදුසු හැටියට අපි තීරණය කරපු දැනට මිරිසවැටියේ කටයුතු භාරව ක්‍රියා කරන ඊතලවැටුවේ ඥාන්තිලක හඳුරු මින් පස්සේ රුවන්වැලි සෑයේ භාරකාරත්වයට සේවා කටයුතු සඳහා අපි නියම කළා. ඒ වගේම එතකොට ඊළඟට ඒත් එක්කම එන ප්‍රශ්නේ තමයි මිරිසවැටියට කවුද කියලා. මිරිසවැටිය සඳහා
මෙතෙක් රුවන්වැලි සෑයේ මං යටතේ කටයුතු කරපු වැලිහේනේ සෝභිතපුඩි හාමුදුරන්ට මිරිසවැටිය බාර දුන්නා. ඒ නිසා මේ ගත්ත තීන්දුව මා විශ්වාස කරනවා තාම සුදුසු තීන්දුවක් ගන්න අපට පුළුවන් උනායි කියලා. විරාම නතුරුව යළි දේශීය පුවත් බේවන විට දිසි ප්‍රමිතියෙන් තොර ක්‍රිමිනාශක සහ වල්නාශක වෙළඳපොළ තුළ ඉහළ මිල ගණන් යටතේ අලෙවිවනවා. එසේ රටපුරා අලෙවිවන තත්වයෙන් බාල ක්‍රිමිනාශක සහ වල්නාශක අලෙවි සැල්සොයා වැටලීම් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. කඩිනමින් අදාළ වැටලීම් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙසයි කෘෂිකර්ම අමාත්‍යවරයා පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට උපදෙස් ලබා දී ඇත්තේ. නිසි ප්‍රමිතියෙන් තොර වූ ක්‍රිමිනාශක හා වල්නාශක බෙදා හරින අලෙවි සැල්සොයා කඩිනමින් වැටලීම් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ පසුගිය 21 වනදා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර හා මෙරට ප්‍රධාන පෙළේ පලිබෝධනාශක බෙදා හරින ආයතන කිහිපයක නියෝජිතයින් සමග පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි. අදාළ සාකච්ඡාවේදී එම සමාගම්වල නියෝජිතයින් පෙන්වා දී ඇත්තේ මේ වන විට රට තුළ තත්ත්වයෙන් බාල වූ ක්‍රිමිනාශක හා වල්නාශක රැසක් ඉහළ මිල ගණන් යටතේ අලෙවිවන බවයි. එසේ අලෙවිවන තත්වෙන් බාල වූ පලිබෝධනාශක භාවිතයෙන් නිදිරියේදී පාරිසරික හා සෞඛ්‍යමය ගැටලු ගණනාවක් උද්ගත වීමේ අවධානමක් පවතින බවද එම ප්‍රධාන පෙළේ පලිබෝධනාශක සමාගම් නියෝජිතයින් එහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා. මේ අතර බොහෝ විට අදාළ ක්‍රිමිනාශක හා වල්නාශක ඇසුරුම් තුළ ලේබල් ගත කර ඇති මිල ඉක්මවාද ඒවා අලෙවිවන බවයි ඔවුන් කෘෂිකර්ම අමාත්‍යවරයා ඉදිරියේ අනාවරණය කර ඇත්තේ. එම තත්ත්වයත් සමග බොහෝ අලෙවි නියෝජිතයින් ගොවි ජනතාවගේ මුදල් ගසා කන බවයි ඔවුන් එහිදී වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ. උද්ගතව ඇති මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මගින් වැටලීම් සිදු කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් ලබා දී තිබෙනවා. පාසල් ගුරුවරියන්ගේ සාරිය ප්‍රශ්නයක් කරගන්නවට වඩා රටේ පාසල් පද්ධතිය තුළ විසඳන්න ගැටලු ඕනතරම් තියෙනවා. ගැටලු හඳුනා ගන්න නම් පොළවේ පය ගහලම බලන්න වෙනවා. සිංහරාජය කියන්නේ ඕනතරම් ජල උල්පත් ඇති ප්‍රදේශයක්. ඒත් බීමට ජලය ටිකක් ඉල්ලන සිංහරාජයේ දෙල්කොට විද්‍යාලයේ දරුවන් ගැනයි මේ කතාව. අපේ රටේ පාසල් පද්ධතියම දැන් අවධානමකයි තියෙන්නේ. එක පැත්තකින් අපේ රටේ දරුවන් 56,000ක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙනවා. එහෙම කියන්නේ යුනිසෙෆ් සංවිධානය. ඉගෙන ගන්න දරුවට හොඳ පෝෂණයක් අවශ්‍යයි. අනෙක් පැත්තෙන් රටේ ආර්ථික අර්බුදයත් එක්ක පාසල් දරුවගේ පෑන පැන්සල ඉඳලා හැම දෙයක්ම 300%කින් විතර ඉහළ ගිහින් රටක අනාගතයේ දරුවන්ට හොඳම දේ කිව්වට දැන් එහෙම වෙනපද කියලා දෙපාරක් හිතන්න වෙලා. සමහර උදවියට පාසල් ගුරුවරයෙගේ සාරිය ගැටලුවක්. නමුත් අපේ රටේ දුෂ්කර පළාත්වල පාසල් තියෙනවා බොන්න වතුර ටිකවත් නැති. මේවා කාගෙත් අවධානයේ යොමු විය යුතු ප්‍රශ්න. කලවාන දෙල්ගොඩ විද්‍යාලය සිංහරාජ වනාන්තරයට අයත් ප්‍රදේශයේ පාසලක්. දරුවෝ අකුරු කරන්න පාසලට ආවාම මේ පාසලේ බොන්න වතුර ටික නැති බවයි අපිට වාර්තා වුණේ. ටින් බෙලෙක්ක බාල්දි අරන් මේ දරුවෝ අසල වනරුදක් තුළ තිබෙන අනාරක්ෂිත ලිඳකට යනවා වතුර ටික ගේන්න. බීමට මෙන්ම වැසිකිලි පහසුකම් සඳහාවත් මේ පාසලේ දරුවන්ට වතුර ටික නැහැ. මේ දරුවෝ කියන්නේ ලොකු පාසල්වල ලොකු පහසුකම් එපා බොන්න වතුර ටික දෙන්න කියලයි. ඩුවරෙළිය ඒකාබද්ධ වෙළඳ සංවිධානයේ 11 වන සංවත්සර සැමරුම පසුගියදා පැවැත්වුණා. ඒ ඩුවරෙළිය ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේදී. බ්‍රිතාන්‍යයේ යටත් විජිත සමයේ ශ්‍රී ලංකාවේ පස්වන ආණ්ඩුකාර ධුරයේ දරුවේ එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයායි. ඔහු වර්ෂ 1827 දී ඉදිකළ බාන්ස් මන්දිරය අද ග්‍රෑන්ඩ් හෝටලේ නමින් පවත්වාගෙන යනු ලබනවා. 1999 මාර්තු 10 වනදා සාක් අමාත්‍ය මණ්ඩලයේ 21 වන සැසිවාරය මෙම හෝටලේදී පැවැත්වීම සුවිශේෂී වනවා. මේ අතර නුවරෙළිය ඒකාබද්ධ වෙළඳ සංවිධානයේ 11 වන සැමරුම පසුගියදා එම හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණා. මෙහිදී 2011 වසරේ සිට මෙම සංවිධානයේ සභාපතිත්වයේ දරූ මාධ්‍යවේදී ඩග්ලස් නානයක්කාර මෙවරද සියලු දෙනාගේ එකඟත්වයෙන් පත්කරගනු ලැබූ බවයි වාර්තා වන්නේ. අජිත් ජයසිංහ ලේකම් ධුරයට පත්කරනු අතර භාණ්ඩාගාරික ධුරයට පත්කරුණේ මොහොමඩ් ඉර්ෂාඩ්ය. මේ අතර මහින්ද සිල්වා සංවිධායක ධුරයට පත් වූ බවයි වාර්තා වන්නේ. මධ්‍යාහන පාත් විකාශය අවසන්. ඊයේ සවස විකාශය වූ ටෙලිවිෂන් ටෙලිවැකිය දැක්.